සරණ අයිබවන් ධර්මාචාරය කෙටි සටහන් තුන සමාජත අර්සනය මෙතරද අපට කතා කරන්නට තියෙන්නේ පුද්ගලයා සහ සමාජයේ පුද්ගලයා සහ සමාජයේ පුද්ගිලයාත් ඒවගේ පුද්ගිලයා ජීවත්වෙන සමාජයේ කියන මේ දෙක සම්බන්ධීෙන් බෞද්ධ ඉගැන්වීම සම්බන්ධීෙන් කතා කරන්නට තියෙන්නේ අපට පුද්ගිලයා සමාජයට නම් ද්ගලියන් සමහයකකගේ එක තුවකි සමාජයක් කියලා කියන්නේ එක අරමුණක් මුල් කරගෙන පුද්ගිලියෝ සමෝහයක් විදිහට කණ්ඩායමක් විදිහට ක්‍රියා කරනවානම්න් ඒ තමයි සමාජය කියලා කියන්නේ එක අරමුණක් තිබෙන්නට ඕන්න ඒ අරමුණ ඉටුකරගැනීම සඳහා උත්සාහයේ යෙදෙමින් විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙමින් සාමූහිකව ක්‍රියාකරන පිරිසකට කියනවා සමාජයක් කියලා පළවිනි අංකයේ යටත්තේ දෙදක්වන කාරණ සමාජය කියන්නේ ොකක් දෙ කිය එක ඊ ළඟට දෙවයන්ගේ පෞද්ගලික ක්‍රියාකාරීත්තුවයන්හි එකතුව සමාජ ක්‍රියාකාරීත්වය. අපි මීට මොල නුත් ඒ පිළිබඳව සාකච්ඡා කරලාතින පුද්ග පුද්ගලික ක්‍රියාකාරීත්වන් හි එකතුවක් තමයි සමාජ ක්‍රියාකාරීත්තුවය කළකක් මම ක්‍රියාකරණාකාරේ. හළුව ක්‍රා කරා කාරය මගේ දෙමවපියන් ක්‍රියාරන ආකාය මගේ යා ගුඩුවරු ක්‍රිය කරන ආකාය ඔය විදිට හැමෝම ක්‍රියා කරනාකාරය එකතුව තමයි මේ සමාජයේ තුළ ක්‍රියාකාරීත්වය කියල කියන් සමාජ ක්‍රියාකාරීත්වය කියල කියන්න එහනම් මේ ක්‍රියාකාරීත්වයට සම්පූර්ණය එකනකට සම්බන්ධ වෙච්ච සම්බන්ධතාවයක් තින එක හරිම වැදකන්න. ඇතැම් සමාජ්‍ය විද්‍යානීින් පවස ඇති පුද්ගලයා සහ සමාජය නම් එකම කාසියක දෙැපැත් තක් විදියට පුද්ගිලයා පැත්තක් සමාජය එක පැත්තා එකම කාසියේ දෙපැත්ත වංකනන්න බැහැ. ඒවක තමයි පුද්ගිලයාල් සමාජයත් එක්කත් සමාජය පුද්ගිලියයක්ත් එක්කත් ත්‍රජජු සම්බන්ධතාවයක් පවතිනවා එනිසා තමයි සමාජය කියල කියන්නේ එකම කාසියක දෙපැත්තක් විදිහට සමහර විද්‍යාඥයන් විසින් ප්‍රකාශ කරලාතිෙන් සමාජය පුද්ගලයන්ට නව අර්ථයක් ලබා දෙනවා යට යෙදෙන තවත් නමක් තමයි පෞුරුසේ කියල කියන් සමාජයේ විසින් පුද්ගලයාට ලබා දෙන්නා වූ වටිනාගම පුද්ගලයාට සමාජයේ විසින් යම් කිසි වටිනාකමක් දෙනවා. අනඒකට තමයි අප කියන්නේ පෞරුසේ කියලා. පුද්ගලයා ඒ සමාජයේ තුළ ක්‍රියාකරනාාකාරය, කතාභහ කරනාාකාරය හැසිරනාකාරය වැඩපළ කරනාආකාරය මුහුණ දෙනාකාරය අියෝගවලට මුහුණ දෙනාකාරය මේ හැමැයි එකක් එක්කම පුද්ගිලයාට පවරුසේ කියලක් ගොඩනැෙන සමාජය තුළින්. සමාජ රාමුවක් අවස්්‍ය වෙන්නේ චින්තනය නිර්ම අනාත්මකව යෙදවීමට භාසාමාධ්‍යීන් ඒ ප්‍රකාශ කිරීමට තමයි සමාජයක් අවස්්‍ය වෙන්නේ සමාජ මොකද අවස්සි වෙන්නේ සමාජ රාමුවක් අවස වෙන්නේ චින්තනය නිර්මාණාත්මකව යෝදවන්නට භාසාමාධ්‍ය තුළින් එය ඒ චින්තනය තමාගේ සිතුම් පැතුම් තමාගේ අඳහස් වු දහස් සමාජකත කරන්නට ිතුර ඥාතිීන් සමිති සමාගම් හා රජය සමග දක්ුණ අන්තර සම්බන්තා සාර්ත්ථක වනාාට පස්සේ සමාජයේ ප්‍රසන්නේ එකක් වෙනවා. සමාජයේ ප්‍රසන්න වෙන්න කොහොමද පිතුරන් ඥාතිීන් සමති සමාගම් රජය අතර හොඳ සම්බන්ධතාවයක් පැවතුුණු. එකවර්සයක දියහලතියනෝ මිතුරං ඥාතිීන් හිතවතුන් හැමෝම එක සම්බන්ධතාවය ගොඩනගා ගැනීම සමාජයේ ප්‍රසන්නකම ඇතිවීම හේතු වෙන්නේ කොහොමද කියලා හලතියනො ප්‍රශ්නයක් සමාජයේ අප්‍රසන්න එකක් වෙන්නේ සමාජ සබඳතා දසිත වුණට පස්සේ සමතුලිත වුණට පස්සේ බිඳ වැටුුණට පස්සේ සමාජයේ අප්‍රසන්න එකක් වෙනවා සමාජ සම්බන්ධතා දූසිත වෙලා සම නැහැ බිඳ වැටුුණට පස්සේ එතනදී අප්‍රසන්න සමාජයක් නිර්මාණය වෙනවා. ඟකට සඳහන් වෙන්නේ අටවෙනි කාරණය තමන් ජීවත්ව වන සමාජයේ පුද්ගිලිය විසින් යොදාගත යුත්තය තම අධ්‍යාත්මක සමෘතිය තම බෞධික තිියුණුව සමූෘතිය සඳහා අධ්‍යාත්මක දියුණවත් බෞතික දියුණුවත් ඇතිකර ැනීම සඳහා පුට් කලි විසින් සමාජය යුදාගන්නවා.ඇමහා මංගල සූතරයේදී සමාජ යහපත උදාකර ගැනීම සඳහා හේතුවුණ කරුණු දෙකක් දක්වනවා මහා මංගල සූතරයේ දැක්වෙන සමාජයේ යහපත උදාකරගත හැකි කරුණු දෙකමනොවද. ඒ දෙක ඇසුරෙන් සමාජයේ යහපත උදාකරන්නට පුළුවන්කම ලැබෙන්නේ එක කොහොදකි ලපබින් ප්‍ර්යක කහන්නන පුලුවන්. කාරණ දෙක අසේ වනාජ බාලානං අනුවනයන් ඇසුරු නොකිරීම පන්දිිතානංච සේවන පණ්දිිතයන් ඇසුරු කිරීම. අනුවරන් ඇසුරු නොකට පන්දිිතයන් ඇසුරු කරනකොට පුද්ගලයා යහපත් විදිහට සමාජයේ සාමාජයේය පුද්ගෙලෙක් විදිහට ගොඩනැ කන්නට අවස්්‍ය වට පිටාව නිර්මාණය කරගන්නවා අසේ වනාච බාලා නම් පන්ඩිතානංච සේවනා අනුවනය සුරුනො කිරීමත් පණිතයංග සුරු කිරීමත් සමාජයේ යහපත් ස්වභාවයක් ඇතිවන්නට හේතුවක් වෙනවා ඊළඟට දහවැනි අංකය පුද්ගලයකුගේ ජීවහා අජීවූ පරිසරේ පෞරුස වර්ධනයට බලපාන ආකාරය අනුව නරක ආශරය පතටත් හොඳ ආසරය යහපතටත් යෙදෙනවා නරකාශරයේේවි පපතට හොඳ ආසරේ යහපත සඳහා යෙතෙනවා. පණ්ඩිතයෝ හොඳ නරක දන්නාය පන්ඩිතය කියලා කියන්නේ හොඳ නරක දන්නාය. දුවර දර්සීව ක්‍රියා කරනණයි පුද්ගලින් යහමකට යොම කරවන්නට පුළුවන්යි. එහම් පන්ඩිතානංච සේවන පන්ඩිතයන් ඇසුර කිරීමත් තුල. හොඳ නරක දන්නය. ැනගන්න පුලුවන් එඒ අපට ොඳ නරක කියලදනවා තෝරද දර්ශීව ක්‍රියාකරන්න අපිට කියල දෙනවා අපිට වරදිින්න්න පුුවන් තැන්යි කියල දෙෙනවා පුද්ගල යහමඟට යොමු කරවන්නට අවසිය උපදෙස් ලබාදීමට මේ පණ්ඩිතයන් විසින් ක්‍රියා කරමු ලබනවා. දොලොස් වනිකාරණය බුදු සමෙහි ඉගැන් වෙන්නේ ඇසුරට හොඳ යහපත් අයකු තෝරාගන්නට නොලැබේ නම් සදහටම තනිම විසීම හොඳ හොඳයි කියලා. ඒක චරියන් දල් හංකයිඩා නත්හි බාලය සහායතා. ඇසූරට හොඳ සුදුසු යහළුවෙක් මිත්‍රයෙක් නැත්නම් සත්පුර සෙක් නැත්නම් තනිව විසීම සුදුසුයි කියලා මේ ගාථ පාටේට අනුව සඳහන් වෙනවා සමාජ වගකීම පිළිබඳව පැහැදිලිවම නිර්දේශ කරන සූත්‍රය හා සංකල්පේ සිංහලවත් සූත්‍රා ගත සදිසා සමාජ සංකල්පය ලවාද සූත්‍රා ගත සදිසා සමාජ සංකල්පය තමයි සමාජ වගකීම පිළබඳව පැහැදිලිවම නිර්දේශ කරලාතියන සූතර සංකල්පය සූත්‍රයයි සංකල්පයයි. සදිසාවයෙන් බුදු දහමී දක්වලා තියෙන්නේ ඕනෑම කෘහස්ත විවාහක පපුරවැසයකුට සමාජය ජීවිතය තුළක් ති්‍යාත්ම කරනට අවස්්‍යය. අවම අවම වගකීම අවම රාමෝ තමයි සදිසාවන් තුළින් යුතුකම් වගකම් කියන කොටස තුළින්. දුරජාණන් වහන්සේ පහැදිලි කරලා දීලා තියෙනෙ. තවත් පාරමකදී අපි මෙත කතා කරපු බොහෝතොරතුරු හමුණ මෙතැන ඉදල කතා කරන්න තොරතුරු හරිම වැදකත් යුතු කම්හාපගකීම් සම්බන්ධයෙන් ඉගැන්වීම. පහලස්වුනිියන්ගේේම වව්හේතුළ ඔහට නිසා හය ලෙස අනිවාරෙන්ම සම්බන්ධි වන පුට් කල කොටස් හය නැගැනහිර මාපියෝ දකුණ දකුණු දිසාාව ගුරුවරු බටහිර හමුු සැමියෝ උතුර මිතුරෝ. යටට සවය උඩ පැවිද්දවිදියට දිසාහය මතක තපාගන්න නැගැනහිට දිසාාව දෙමවපියන් දකුණු දිසාාවේ ගුරුවරු බටහිර දිසාාවේ අමු සැමියන් උතුර දිසාාවෙන් විතුරෝ ජට සේවකයෝ උඩ පැවිද්දෝ විදිහට මහන බමුණන් විදිහට සඳන් කරන්නයට පුළුවන් ගිහි පැවිදිී විදිහයට සඳහන් කරන්නයට පුළුව නේදිහට දිසාහය මතක තබා ගන්න දිසාහය ඇසුරිනුත් ප්‍රශ්නයක් අහන්නට පුළුවන්කම තිබෙනවා. දාසේ වෙනියංකය සාමාන්‍ය ලෝකයේදී යුතුකම් හඳුන්වන්නේ අයිතිවාසිකම් විදිහට ඒක තමයි කාරණයෙන් සඳහන්වෙන්නේ දහත්වෙනි අකේ මෙසේ සදිසා සමාජ සංකල්පය මගින් සියල්ු දිනාටම සම යිතිවාසිකම් ලබා ගනීමටද මඟ පෑදිෙන අතර පුද් කෙලයා මෙන්ම සමාජයේද නිරුපදිරිතව නිරුපද්ධිත තත්ත්යට පත්වෙනවා හැමදිනාගේ මාරක්ෂාව සහිත වෙනවා ඔන්න සදිසා ආවරණය වෙනකොට ලැබෙන ප්‍රතිලාපමන වද සියලු දෙදිනාටම සම යිතිවාසිකම ලබාගැනීමට මඟ පෑදෙනවා එ වගේම මඟ පෑදීම අපේ විදියට පෙන් කරගම් පොදිගලයා මෙන්ම සමාජයේද නිරුපාද්ධීත වෙනවා. හැම දෙනාගේම ආරක්ෂාව සහිත වෙනවා ආරක්ෂාව තහවුරු වෙනවා. ඊළඟට සදිසාාවරණයේ සිද්ධවීම තුළ අවස්්‍යතාවන් සම්පූර්ණ වීමෙන් තෘප්තිමත් ජීවිතයක් සඳහා මඟ පාදා ගන්නටත් පුළු අංකමතියන එකනිෙකාගේ යුතුකම් හිට වෙනවත් එක් අව්‍යත සම්පූර්ණ වෙනවා ඒය අවස්්‍යතා සම්පූර්ණ වෙනකොට ත. දි ජීතයක් ගත කරන්න පුළුව සමහර වෙලාවට ඒ යුතුකම් වගගේ මිටුවවෙන්නේ නැතිවනකොට තෘප්තිමත් ජීවිතය අගත කරන්නට අවස්සවෙෙන්න්න විදිහ අවස්්‍යත සම්පර්ණවීමක් සිතිවෙෙනන්නේ ැ. එතනද තමයි ගොඩක්ම ගැටලු සමහරවිට සමාජය තුළ අපිට දකිින්ඩ පුළුවංකමතියෙන්. ඉතිං ඒ වගේ තත්වයං ලැබෙනවා සදිසා ආභරණේත් සිතුවීමත් එක්ක පළවනිම කාරණය පළවනිම දිසාාව දෙම උපියෝ සහත් දර්වුව දමාජ සැලස්ම තුළ දරුවන් වෙතින් දෙමවපියෝ ගෞරවේහා ආදරේ ලබන පිළිසක්බවට පත්වෙනවා. දහ නමවැනි අංකයටතේ කියයන ුදුරජාණන් වසේ දෙමවපියන් හඳුන් වලා තියෙන ගෞරවාන් විත වචනක හිපයක් සඳහන් වෙනවා. බ්‍රහ්ම පුබ්ාචරී පුබ්බ දේවතා ආහුනෙය කියලා. සමහර අවස්ථාවලදී විභාගයේදී දෙමවපියන් හැඳින්වීම සඳහා බුදුරජාණන් වහන්සේ භාවිත කර ඇති විවාහාර වලින් තුනක් ලියාන්න දෙකක් ලියන්න ආදී වශයෙන් නගල තිනවා බ්‍රහ්ම පුබ්බාචරය පුබ්බ දේව පුබ දේවතා ආහුනේය කියන මේ යෙදී මතක තපා ගන්න ඊළඟට බ්‍රහ්ම කියන එක භාරතිය ජනයා දැන සිටි උසස්ම දේවතාවා විදිහට සැලකෙනවා මෙතනදී බ්‍රහ්ම කියල කියන්නේ මෙන්න මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂ කියන්න ගුණධර්මවලින් යුක්තව කටයුතු කිරීමේ හැකියාව දෙමවපියන්ට තිය නි ්‍රහ්ම කියලා හඳුන්නනවා දෙමවපියන් වෙත මේ ප්‍රහ්ම විරහතර ඇති නිසා දෙමවපියන් හඳුන්න්නනවා ප්‍රහ්ම කියලා විසිතුන් එියන්ගේ දරුවන්ට සිටින මුල්ම ගුරුවරුන් වෙන්නේ දෙමවුපියෝ ඒ නිසා ඔවුන් හඳුන්න්නලා තියෙනවා පු්බා චරය දිහට මුලින්ම දෙතනේ කිරි ටික පොුවන්ඩ පවා කියල දෙන්නේ අම්ම අපි කිරි ටිකක්වත් බොන්ධ නැතිව තමයි ලෝකට ිහිවෙන්නේ එතන දල පටන් ගන්න ජීවිත හොඳ නරක පාසල් අධ්‍යාපනයක් ලබනතුරු සියලූම කොටස් අපට කියල දෙන්නේ දෙමවපියන් අන්න ඒනි සයිපු බා චරය කියලකින් පුබ දේවතා ලෙස දෙමවපිය හඳුුවන්න්නේ මුලදී පිදිය යුතු වන්නේ ඔවුන්ට නිසා දෙමවපියන්ට තමයි මුලින්ම අපි හරිහම්බ කරගන්න ඒ හැම දෙයකිම මුලින් පිදිය යුත්තේ ලබාද යුත්තේ දෙමවපියන්ට අන්න ඒ නිසා එසේ පිිය යුතු බව තවත් පැදිලි කරුණු පිණිස ආහුනේ යන්නද යොදා තිබේ ආහුනේය මේ දෙමවපියන්ට ඒ ලබාදී යුතු කොටස් සැගනපත් ලබාදීම තමයි ආහුනේ කෙනකින් කියවෙන්නේ. දෙමව්පියෝ නම් දරුවනට මෙලොව එලිය දකින්නට වාසනාව ලබාදී ආපාදකා මෙලො එිය දකිින්ද අවස්ථාව ලබා දෙන්නේ දෙමව උපියෝ එක තමයි මේ ආපාදකා කියල කියන්න ඉළඟට පෝසනය කරන්නේ කවුද අපේ දෙමවඋපියෝ පෝසකා බොහෝ උදව් හිත වැඩ සලසාදෙනවා බහෝකාරකා බොහෝ හිතවැ අපට සලසාතයන්නේ අපේ දෙමවපියන් එනම් දෙමවපියන්ගේ වටිනාකමමය තුළින් මනාව පැහැදිණි වෙනවා. ලෝකය දැක්වු බෝ ලෝකස් දස්සේතාරෝ ලෝකයේ දකින්නට අවස්ථාව සැලසුවේ කවුද අපේ දෙම උපියෝ. අන්නේ දූදරුවන් විසින් එවිදිට ලෝකයේ සපයා ගත්ත දූදරුවන් විසින් ඉටු කළ යුතු යුතුකකාම් ටික්තියෙනවා මපියන් පෝසනී කිරීම ඔුගේ විධටයුතු කරදීම ඇඳුම් පැළැඳම් වයිසට පත් වනාට පස්ස ඇඳුම් පැළැඳුම් සේදීම වෙන්න පුළුවන් වේතේතාදී අරගෙනවිල දෙන්න වෙන්නට පුළුවන්. ඒ වගේ මෙහෙම ැත්නම් විවිධාකාරයෙන් දෙමවපියන්ගේ ශරීරය නීරෝගිමත්වීම සඳහා වෛද්‍යවරු නිර්දේශ කරපු. යම් යම් ක්‍රියාකාරකම් අතපයි මිරිකීම්. ආදී දේවල් වෙන්න පුළුවන් එවිදිී විධ කටයුතු දෙමවපියන් වෙනුවෙන් සිද්ධ කරන්නට සිද් වෙනවා පරම්පරාවර රැකගත් ගැනීම කියනෙ එක. තමන්ට උරුම වෙන පරම්පරාව රැක ගැනීම, උරුම වූ දේපල රැක ගැනීම මියගියාට පස්සේ. ින් අනමෝදන් කිරීම කියන කාරණාවන් අනිි වාය මේ කාරණාවන් ටිකනම් මතක තබාගන්නට වෙනවා ෝසණ කළ යුතුයම ඔුන් විධ කටයුතු කරදීම පරම්පරාව රැ ගැනීම උරම වූ දේපලාදය රැක ගැනීම මේියගිය පසු පින්දීම කියලා අපි පාඩන් කරගෙන තියාගන්නට අවස්්‍ය වෙනවා. ඊළඟට දෙමවපියන්ගේ දරුවන් ටීටුවෙන්න ටඕන යුතුකම් පවිින් වෙලැක්වීම යහපත පිහිටුවීම සිල්පයිකැන්වීම ගිවයිසේ දයාවාහ විවාහ කරදීම සුදුසුකාල දායාද පවරාදීම කියන කරුණු පහ පාඩම් කරගත යුතුයි පවිංවැලැක්වීම පිළිබඳ අපට කියන්නට පුළුවන් යහපත දවීම අපට කියන්න පුළුවන් ශිල්ප කියනීම විධාකාරය ශිල්ප ශස්ත්‍රවලතු යොමු කරවීම සුදු සුපකාල වකමානුවක් එලබුණට පස්සේවාහ විවාහ කරදීම සුදුසු කළල දායාද පවරාදීම දෙමාවපියන් ජීවත්ව සිටියද සුදු සුකාලයාවට පස්සේ මමාන් සතු යම්කිසි ධනධානයක් තිබෙන වන ගේද පවරාදීම කියන කාරණාවන්ටික මෙතනදීමම ලපාතිෙන උබදහේසේ තමයි මේ කරුන්ට අපි පාඩම් කරගත යුතුම වෙනවා. ඊළඟට ගුරුවරයා හා සිිස්්‍ය අතර පවතින සම්බන්ධතාවේ හා යුතුකම් බගකීම් කියන කොටස් ගුරු සි්‍යයන් අතර පවත්නා සම්බන්ධය මාපිය දූ දරුම්බන්ධය තරම්ම උසස්ස්‍ය එකක් විදිහටයි බුදු දධහමය අවධාරණය කරන්නේ දුරජණ වහන්ස හුවන සතා යන වචන යෙදී ඇත්ත ගරුවරයා යන අර්ථය ගुරුවරයා කියලකයන්නේ කවද දැනුමෙන් මෙන් ගුණහපත් කමනුත් එක सेමුහුකරාගේ අයකු විය YouTubeු බව බුදුධම සාමාන්‍ය्य ඉගැන්වීම බුධම ඉගන්වීම ගුරුවරයකු නැතිව සිටීම දුක කියලා පවසැ තින ධර්මය ගුරු තැන බාගත් බවද සඳ ව බුදුරජාණන් වහන්ස පස වනි සතියේදී ං අවබෝධ කරගත්ත ධර්මය තමාගේම ගුරුවරයා බවට පච් කරගත්තා ඉතින් ගුරුවරුන් වෙත සිසුන්ගෙන් නිිටුවෙන් ෝන යුතුකම් නැගී සිටීමෙන් හුණස්නෙන් පස්ථාන කිරීම මනාව සවන්දීම වුවටැන් කිරීම මනාව ඉගැනීම ගුරුවරයාගෙන් සිස්්‍යන්ට ඉටවෙන්න ටෝන යුතුකම් ඊළඟට සඳහන් වෙන්නේ ැගී සිටීම පස්ථාන කිරීම මනාව සවන්දීම වුවටැන් කිරීමම් මනාව ඉගැනීම කියන කාරණාවන් සිිස්යා විසින් ගුරුවරයාට ඉටවේ යුතු යුතුකම් ඊළඟට ගුරුවරයාගේෙන් සිස්්‍යයාට තුවෙන්න ො යුතුකම් නාව හික්මවීම, හොඳින් ඉගැන්වීම අඩු නොකර ඉගැන්වීම යහල් මිතුරන්ට හඳුන්වාදීම. හැම විටම රැකවරණය සැපවීම. මනාව හික්මවීම. විද්‍යාදදා තිබෙනය විද්‍යාව දැනු ලබාදිනවත්ත එක්ක පුද් කෙලයා තුළ දරවාතුල සිස්්‍යයා තුළ හික්මී මැති කරවනවා. වගේම හොඳින් උගන්න්නනව තමන් දත්දේ හොඳින් උගන්නවවාසා අඩු නොකරඋගන්නනවා. ඉගැන්වේ යුතු සියලූම කාරණාවන්. යහල් විත්‍රරාදීන්ට හඳුන්නොලද නොමේ මගේ සිිස්සයෙක් ඔහු ඒ දක්ෂ සිස්ය මගේ. එවිදිට හරිම ආඩම්බරය ගුරුවරයා තමන්ගේ සිිස්්‍යාව අනි අයි හඳුනොලදෙනවා. හැම විටම රැකවරෙන් සැපීමෙන් සත්කාර කරතිීම. මවිටම ැකවරණය සලසාීමත් ගුරවරයා සිදු කරන කාරණාවක් වෙනවා. ඊළඟට අඹු සැමියන්හා සම්බන්ධ යුතුකම්වකීම සමාජයක තාම කුඩායිකයි විදිහට හඳුන්වන්නේ පවුල ඉතින් පවුලක තියන්නේ මිනිස් සමාජය ඇතිවනි තාමත්ම ස්වභවිකු බින්ඳියයන්නු හැකිවූ සම්බන්ධතා සමූහයක් අු සැමි සම්ද සම්බන්ධතාව අු සැම වසයෙන් ඉක්වන ස්ත්‍රී පුරුසයන් වෙලෝපමනක් නෙවෙයි පරලොවද එක්වීමට සුදුසු ගුණංගවලින් යුක්තවිය යුතුයි කියල සඳහන් වෙන සමහර අවස්ථාවලද සද්දා සීලචාග ප්‍රඥා කියන මේ ගුණධර්ම සමාකාරයෙන් බිරිඳ තුළත් ස්වාමයා තුළත් පැවැතිීම සාර්ථක යුගජීවිතයකට වැදගත්වෙනවා කියන කාරණේ බුදුරජාණන් වහන්ස පැහැදිලි කර තියෙන තින් ඒවගේ කාරණාවන් සාර්ථකර ගැනීමට සිංහාලවාද සූත්‍රයේදී දැක්වෙනවා ස්වාමයාපු ස්වාමි පුරුසයා විසින් තම භාරාව ටිටු කළ යුතු යුතුකම්පහක් ගෞරවාන්තව ක්‍රියාකිරීම, අගෞරව නොකිරීම හිළඟට දුසිරිතෙහි නොයදීම ඉසුරු පවරාදීම ආභරනාාදය ගෙනදීම අධි කරුණු ස්වාමියයා විසිං කළ යුතු කාරණාවන්. අගෞරව නොකිරීම. ගෞරවවාන්විතව ක්‍රියාකිරීම, අගෞරව නොකිරීම. ගෞරවාන්විතව ක්‍රියාකිරීම සහ. අගෞරව නොකිරීම කියන කාරණාව දෙකම මෙතන සඳහන් වෙන හරිම වැදගත්. ගෞරවානන්විතව ක්‍රියා කළ යුතුයි වගේම බිරිඳට අගෞර වෙනවිදිහ හැසිරීම අගෞර වනිවිදිහ කතාව කතාකිරීමක්ඒවිදිහට කළොත් එහෙම එතනදී යුගජීවිතය අසාර්ථක වෙලා තිය. දුසිරිතෙහි නොයදීම පර අඹුවන් කරාගමන් කිරීමදී නොකකිරීම. ඉස්සුරු පවරාදීම කියන කාරණෙ තමන් හරිහම්භ කරන දේවා ලාරක්ෂාකිරීම සඳහා බිරිඳට පැවරීම ආභරනාදය ගෙනදීම අලංකාරාණු උපදාානයන. ඒලා තමයිඒක සඳහන් වවෙන්න බිරිදඳ ති ස්වාමි පුරසයාවත තුක යුතු යුතුකාම් පහක්තියන නිවසේ කට යුතුමනාව සැලසුම්කිීම පිරිඳ සිං කල යතු කරනාවක් පිරවර ජනයාට නිසසේ සංග්‍රහ කිරීම දුසිරිතෙහි නොයතිීම මිල මුදල්ලාදී විනාසනො කිරීම දක්ෂවා අලස නොවී සියලු කටයුතු කිරීමට යොම්මු වීම වැදකත්වයෙනවා යුක ජීවිතයයක්ක් සාර්ථක කර ගැනීම සඳහා. ඊළඟට සඳහන් වවෙන්නේ මිත්‍ර සම්බන්ධය මිත්‍රත්වය ජන සමාජයක වැදගත්වෙන්නේ මානස්සික නීරෝගී බවම ආර්ථික දේශපාලන ප්‍රගමනය සඳහා මානසික නීරෝගීතාව ඇති කරගන්න මිත්‍ර සම්බන්ධතාව යහළ මිත්‍රාදීන් අතර සම්බන්ධතාවයක් පවත්වා ගැනීම ඉතාමත් පැතගත්වෙන කාරණයක්. ඊළඟට හතල එක්වෙනියංක යට තෙතිෙන කාරණය පාපමිත්‍රයන් ඇසුරු කරන යහපත් පුද්ගලේ ආද කෙලෙසෙන බව දක්ව ඇත. පාමිත්‍රියන් ඇසරුරන හපත් පුදගෙලයා එකන පාිමි්‍රයෙ රහරරි ඇසරු කොත් හෙම ඒ යහපත් කෙනාත් අර පාපී මිත්‍රයා නිසා නරක් වෙන්න පුළුවවා. එකන පාපී කෙනෙක් වෙන්න පුළුව. කොසතනවල් නරක් වු මස්මාලු එතුවවිට කුසතනද දුගදහමනවාගේ පාපි මිත්‍රියන් ඇසු කරන්න ගියයාම තමනුත් පාපි කෙනෙක් බවට පත්තිවා කිය සඳහන් කරනවා. බුදු සසුනේ අඩක් රදාා පවත්න කල්්‍යාන මිත්‍රතාව මත කියලා අනන්ද හාමුදුරුවන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ඒකට සඳහ පිළිතුර දෙෙනවා අනද නැහ මේ සම්බුද්ධ ශාසනය මුළුමනින්ම මුළු සසුනම රඳාපැවලතිලා තියෙන්නේ රඳා පවතින්නේ කල්්‍යයාන මිත්‍රය මිත්‍රත්වය මත කියලා බදුරජාණන් වහන්සේ සඳහන් කරලා තිෙනවා. ඉතින් හතලිස් හතරව න්ගේ යහපත් මිත්‍රයන්ට සංග්‍රහ කළයතු ආකාර බදුරජාණන්හන්සේ සඳහන් කරලා තියෙන ආකාර්ය පරිත්‍යාග කිරීම ප්‍රියවචචනයෙන් කටයුතු කිරීම අ දියුණුවට අනුබලදීම අර්ථචර්ාව සමානාත්මතාවෙන් සලකා ක්‍රියා කිරීම අවංක බවින් අවි සංවාදනතා කියන කාරණයෙන් කටයුතු කිරීම කියන කරුණු තමයි දැක්වෙන්නේ තින් මේ පිළිබඳව පැහැදිලි කරගන්නට ඒතරම් අපහසු කාරණ වන්නවෙයි අපි කළ යුතු විශේෂකාරණය තමයි මේ කරුණු කටපාඩම් කරගෙන තිබීම සහ මේ ගලප අපිට ලියන්නට සිද්ධ වෙනවා. ඉළඟට හතලි පස්සනියන්ක යටත්තේ ිතුරන්ගෙන් අප ඉටුව යුතු යුතුක. ප්‍රමාදීව නොසැලකිල්ලෙෙන් මංමුලා වූ මංමුලාව ක්‍රියා කරන විට ආරක්ෂා කිරීම, එසේ ක්‍රියා කරන විට ධනේ රැකදීම බීතියක් ඇති වූ විට රැක ගැනීම, ආපදාවකදී අතහැර ඔොය ෑම පවුලයායටද සංග්‍රහ කිරීම කියන කාරණාවන් ටික. ඊළඟට හතලිස් හයිවිනිියංකය දීවිශේසයෙන් වැදගත්වවෙන්නේ මිතුරන්ට අංකලෙස සතර සංග්‍රහවස්තු වන්ගේ සංග්‍රහකිීම නොද සතර සංග්‍රහවස්තු, ධානයේ ප්‍රී වචනය අර්ථචරයාව සමානත්ම තාවය ධන ප්‍රචන අර්ථචරයාව සමානාත්මතාව දානය ක කියළ කියන පරිත්‍යාග සීලීකම පරිත්‍යාග කිරීම ධනය ඉළඟට ප්‍රියවචනය යහපත් වූ ප්‍රසන් වූ වචන භාවිත කිරීම කතා කිරීම සමානත්මතාවේ ධන ප්‍රීවචනය අර්ථ චරයාව අර්තාන් විත දේවල්වල යාළු විත්‍රරාදීන්ව යොදවා ගැනීම එවගේ සමානත්මතාවේ හැම මිත්‍රෙක්ටම සමානව සැලකීම කියන කාරණාව. මේ වතතාාවේදී මේ කාරණය වැඩිපුර අවධනයටය ොමු කරන්නට කළිමතක්කන්නවා ස්වාම සේවක සම්බන්ධය සේවක ජනයා යට දිසාවෙ ලෙස සදිසාේදී දක්වල තියන්නේ. ලිස් අටවිනි ියංකේ යට තය දැක්වෙනවා යට දිසාාවටද ගෞරව කළ යුතු බවදක්වා ඇත්තේ සේවක කම්කරු ප්‍රජාව ෞරවනීය බව දක්වුණනු පිරිස යට දිසාාව විදිහට දක්වලා තියන්නේෙ මේ අය පහත් කියන එක නිසා නෙවේ යට දිසාව විදිහට දක්වලා තියෙන ඒ අයත් ගරු කළ යුතු ගෞරවේ ලැපිය යුතු පිරිසක් විදිහටයි සිංහලොවාද සූත්‍රය දැක් වෙන්නේ ඔහු ව්‍යාපාරයක බරදරන්න ෝජ සමාජයේ ශක්තිමත් කරන අය තමයි සේවකයෝ කියලා කියන් කියට ස්වාමයා සංග්‍රහ කළ යුතුවා කාරයේ බුදුරජාන් වහන්සේ දක්වලාතියෙන මෙ මෙහෙමයි හැකියාාවනුව සේවානයියම කිරීම ආහාරපාන සහ වැඩුප් ලබාදීම රෝගිූ විට වුවටැන් කිරීම විශේෂ රසවත්දය බෙදාදීම පරින් වර සුදුසු කාලයට නිවාඩු ලබාදීම පින් වර සුදුසුකාලි නිවාඩුු ලබා නොදීම කියන කාරණය ගැටලුවක් වෙලාතිනො විශේස රසවත්වය පෙදාදීම से से नाधा 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 ූ විට වුවටැන් කිරීම රෝගී වනාට පස්සේ සේවකයන්ට වෛද්‍ය පහසුකම්මාදී ලබාගන්නට අවස්්‍ය පහසුකම් සැපය යුතු ලාදී යුතු ස්වාමයා විසින් ආහාර පාන සහ වැටුප් ලබාදීම හැකියාව අනුව සේවා නීම කිරීම හැකියාවේ ප්‍රමාණයට සේවයනීම කිරීම සමහරවිට දරාගණඩ බැරිතනම් විදිහේ වෙහෙසක් ඒවගේ කයුත්ක් මොක් කරන්නට බැරි ප්‍රමාණය වැඩක් බාර දෙෙන වනං ඒ නිවැරදි වූ ස්වාමියෙන් කිය අක්ෂණයක් නෙවේ. ඊළඟට පනස් එක අංකය සේව කියෝ ස්වාමියා වෙත්ත ඉටු ක යුතු යුතුකම් ස්වාමියයාන්ට පෙරාපතිවීම ස්වාමයාට පසුව නින්දට යෑම දුන්දේ පමණක් ගැනීම සේවේ උසස් සඳමින් ඉටුකිරීම කීරිතිරාවය පැතිරවීම කියන කාරණාවන් ටික තමයි. සේවකයා විසින් ස්වාමයාාවෙන් වවෙනිට කළ යුතු කාරණාවන් වෙන්නේ ඒවගේ ගිහි පැවිදි සම්බන්ධය ගිහි පැවිදි සබන්ධතාවත් සමාජයකට අධ්‍යවස්යම කාරණයක් සෑම්පොජ් කළලෙකුට සමතුල තමතුලිත් ජීවිතයක් සඳහා ආගමක පැවැත්මක් ධර්මෝපදේ සහ ධර්මක් ඥානයක් බෙහෙවින් මර්ත සම්පන්න බව සෑම යුකය එකක බද්ධමතුන් වින් වටහාගෙන තියෙන කාරණයක් ආගමාන කුූල පරිසරයක් තුළිින් පුද කෙලයාගේ ජීවිතය අර්ථ සම්පන්න කරන බව ඥාන සම්පන්න කරන බව. ඉති ගෘහස්තියන් විසිංස්වක යාගමක පැවිදි යුතුමන්ට සංග්‍රහ ක යුතු ආකාරටික මුලින්ම සඳහන් වෙන්නේ මෛත්‍රී සහතව ක්‍රියාකිරීම මෛත්‍රී සසාහගතව කතාකිරීම මෛත්‍රී සහගත සිතුවිල් පහල කරගැනීම නිවසෙහි දොරවෘතව තැබීම නිවසටන විට සැද හැසිදලින් පිළි ගැනීම කියන කාරණ, ආමිසයෙන් සංග්‍රහකිරීම කියන යුතුකම්. පැවිදි පක්සේද තම කෘථවේදීත්වය දක්වන්නේ සය ආකාරයකින් ක්‍රියාකිරීමේ ආකාර හයක් යුතුකම හයක් දැක්වෙනවා. යුතුකම් හැටක් සිංාලොවාද සූතරය සඳහන් වෙනෝ දිසාබන් වලට අනුව එතනද හැට එකක් බවට පත්වෙන්නේ මෙන මේ පැවිදි උතුමන් විසින් ගිහි සමාජය වෙනුවෙන් දෙව්ලොව උපදින මග කියයා දෙති කියන හැවෙනි කාරණයකුත් දක්වෙන නිසා. පවින් වැලැක්වීම යහපත් ක්‍රියාවලේ යෙදවීම හොඳ සිතින් අනුකම්පා කිරීම නොදද්දේ කියාදීම ද්දේ වඩා තහවුරු කරදීම දෙවුල උපදින මඟ කියාදීම කියන කරුණු හය තමයි පැවිදි උතුමන් විසින් ගිහි සමාජයවෙන් වෙන් කළ යුතු යුතුකම් බවට පත්වෙන්නේ. මේ විදිහට පුද්ගලයකුගේ තම සමාජයක යුතුකම් අනාව ඉටු කිරීම තුළින් ආර්ථික සමාජ මේ ආධ්‍යාත්මික සුරක් සිතතාවය හොඳින් ඇති කරගන්නට හැකාව ලැබෙනවා යුතුකම් වගකීම් ඉටු කිරීමත් එ මේ යුතුකම් වගකීම් හා සම්බන්ධ ඉගැන්වීම මැතුළත් බෞද්ධ සමාජ සංකල්පය කියන පාඩම යටත්තේ තියන තොරතුරු අපි ඇසුරු කරගෙන බෞද් පුද්ගලයා සහ සමාජය කියන පාඩම තුින් පාඩම ඇසුරු කරගෙන හන ප්‍රශ්න වලට ොමද අපි පිළිතුරු සපයන්නේ සහ ප්‍රශ්න කොහොම දහලාතියන්නේ කියලා අපි සාකච්ා කරන්නට බලාපරොත් වෙනවා. එහෙම නම් ප්‍රශ්න පත්ත්‍ර සාකච්ඡා අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා සමගින් සම්බන්ධවෙලා ඒ පිළිබඳ තවත් වැඩ දුරාධීනයන් වලට අපට ජොමුුවෙන්න්නට හැකියාප තිබෙනවා පිරිවෙන දහ පපසලපගේ YouTube නාලිකවත් සමගින් දිීගකම සම්බන්ධ වෙන්න මේ සියලූම ඉගැන්වම් අධ්‍යියනය කරන්නට ඔබට ලේසියෙන් පහසුවෙන් අවස්ථාව වන්නුදාකරගන්නට පුළුවන්කම තිබෙනවා. එසේ නම් මේ සාකච්ඡාවෙන් ධර්මචාරි කෙටිසටහන් තුන සමාජ දර්ශනය සාකච්ඡාවන් නිමා කරනවා තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්න්න.